මගේ 6 inches වගේ දිනවා. කපාටේ ආන්ටි ආව ටවල් එකක් කැඳගෙන. ඒ ආන්ටි මගේ එහෙමෙන් ඇල්ලුවා. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන Noise TV නොකී කතා ප්‍රෝග්‍රෑම් එකේ සියලුම රසික රසිකාවියන්ට ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ ගොඩක් famous rap artist කෙනෙක්. ආයුබෝවන් ඉතින් ඔයාගේ නම ගම වයස මාව rap star විදිහට ලංකාවේ දන්නේ DK Raptor කියලා ගොඩක් කට්ටිය දන්නවා. දන්නේද කට්ටිය අඬනවා ඉතින්. මගේ ගම ඇවිල්ලා තලවතු කොට මගේ ඇත්ත නේම් එක තමයි ඩොන් මනුග. full name එක මම කියන්න කැමති නෑ මාධ්‍ය ඉස්සර. එතකොට දැන් ඔයා පොඩි කාලේ ඉඳන්ම rap වලට දක්ෂයිද නැත්නම් එකපාරටම rap side එක? ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලම rap වලට දක්ෂයි කියලා බොරු කියන්න කැමති නෑ අනිත් rappers ලා වගේ. මම සාමාන්‍යයෙන් සින්දු ඇව්වා PTA ලා සින්දු එම සාමාන්‍ය 2008 ඒ වගේ ඉඳන් ඇව්වා. ඒ වුණාට මම rap වලට එන්නේ සාමාන්‍ය 2015 වගේ ඉඳන් තමයි. 2015 16 17 18 ඒ ටිකේ තමයි මම වරන් ඉන්නේ. rap ශේෂ්ත්‍රයට ඔයා අලුත් කෙනෙක්. මම new school rapper කෙනෙක්. එතකොට ඔයා කලින් තියෙන يعني ඔයාගේ කලින් රැපර්ට එන කලින් ඔයා වෙනම ලයිෆ් එකක හිටියේ. එතකොට ඒ ලයිෆ් එක ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? මම ඊට ෆුල් ස්ට්‍රීට් ලයිෆ් එක දන්න කට්ටිය දන්න ඔහු කන්දර දැන් මම ඒ ගමත් අතහැරලා තින්නේ මොකද යාළුවෝ වැඩි සමාජය වැඩි එතකොට පොලිසිය දරුණුයි ඒ වගේ කන්දරත් එක්ක මම පිළියන්දලට මූව් වෙලා ඉන්නේ. ගෙදර කට්ටිය එක්කද දැන් ඉන්නේ? නෑ මම ගෙදර නෙමෙයි මම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ලිවින් ටුගෙදර්. කියනවාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එකක් කියලා නැහැ උනාට ඉන්නවා ඉතින්. එකක් කියලා නැහැ. සීරියස් ලව් එකක් නැහැ. සීරියස් ලව් එකක් තිබ්බා 3 වසරේදී. එතකොට දැන් ලිවින් ටුගෙදර් ඉන්න ගර්ල් කවුද? එයාගේ නම මම මාධ්‍යර කියන්නේ කැමති නැහැ. ඒ කියන්නේ ඔයා ලිවින් ටුගෙදර් concept එකට කැමති කෙනෙක්. යා මම දැනට මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්නේ. ඔයාටත් කැමති නම් එන්න පුළුවන්. ඔයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? පවුලේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ මමයි ඩඩයි ඒ දෙන්න වෙනම කල්චර් එකක ඉන්නේ. ඉතින් මට ඒක සෙට් වෙන්නේ නැහැ. මම වෙනම ඉන්නේ. එතකොට අම්මා තාත්තා කියන ඒවා ඔයා අහන්නේ නැහැ. අම්මා කියන එක අහනවා තාත්තා කියන එක පොඩි මාන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන් ප්‍රශ්නයක් නැද්ද ඔයා ඔය වගේ තව ගර්ල්ස් අතියාගෙන ඉන්න එක? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ එයාට මොකද්ද මම කියන්නේ? එයා ඇවිල්ලා හැමදේම එයාට තේරෙනවා. කියන්නේ ලයිෆ් එක කියන්නේ මොකද්ද කියන එක ගැන. කියන්නේ එක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට එක බෝයි කෙනෙක් ඉරවිලා ඉන්න ඕනේද? එතකොට එතනින් එයාට දෙයක් තියෙනවද? එයා හැමදේම තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෑ. එයාට ප්‍රශ්නෙකුත් නෑ. ඉතින් ඔයා වුණත් අපේ ගෙදර ආවටම අපේ වයිෆ් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා රැප් සයිඩ් එකට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවද? දැන් අවුරුදු මේ මගේ 6 වෙනි අවුරුද්ද. ඒ අවුරුදු 6 ඇතුළත ඔයාට එක කියන්නේ වෙන රැප් ආටිස්ලා ඉන්නවා ලංකාවේ. එයාලගෙන් ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද? ප්‍රශ්න කියන්නේ ඒවා මට ප්‍රශ්න උනේ නැහැ. එතකොට පොඩි ෆ්‍රී ස්ටයිල් බැටල් එකක් කියන්නේ පොඩි නිකන් සිංගිතය ආතල්ලක් ගත්ත අනුරාධපුරේ බයෝ දෙන්නේ කිදී ඒක වැඩක්ම නැහැ. සා තව රට ඉන්න එක්කෙනෙක් යා ලංකාවට එනකම් මම ඉන්නේ තට්ටේ බලන්න. හරි. ඔයා කියවන දැන් තට්ටේ බලන එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ තව ගොඩක් තරහකාරයෝ ආඩ ඉන්නවද? ඇයි ඔයා ඒගොල්ලොත් එක්ක එහෙම රණ්ඩු දාගෙන ඉන්නේ? එහෙම තරහකාරයෝ කියලා නෑ. දැන් අපි කරන මියුසික් එක අපි ට්‍රැප් කරන්නේ. ඒතකොට ට්‍රැප් කරන සෙට් එක කැමති නෑ. මොකද දැන් ලංකාවේ රැප් කියලා ගියේ ගොඩක් ගියේ සිංගල් රැප් ආගෙන යන සෙට් එකක් එහෙම කල්චර් ගන්න ගියේ. අපි මම්බල් ගෙන ආවා. ඒතකොට ලංකාවේ පළවෙනි මම්බල් රැපර් මම. එතකොට ඒවත් එක්ක ඒගොල්ලන්ට පොඩ බලන් ඉන්න බැරුණා. බට් අපිට කියන්නේ අපිට ෆැසිලිටිස් තිබ්බේ නැහැ. අපි ට්‍රැප් කරාට අපිට ස්ටුඩියෝස් තිබ්බේ නැහැ. අපි යාළුවෝන්ගෙන් එහෙම තමයි අපි ට්‍රැක් කරේ. ඉතින් එහෙම කළත් අපි ඒගොල්ලන්ට වඩා ගේමක් ගාපේ. ඒගොල්ලන්ට පොඩ බලන් ඉන්න බැරි සීන් එකක් වුණා. ඉතින් ඕගොල්ලෝ වැඩක් නැහැ මොන ක්‍රූ එක කාව ඕගොල්ලෝ ලං කරගත්තත් ඕගොල්ලන්ගේ නිකන් අර පෝස්ටර් එකක් විතරයි. ඔයාට ගොඩක් ගර්ල්ස් ආගේ ආකර්ෂණය ලැබෙනවා කියලා. ඔයාට ගොඩක් ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ආත් ඉන්නවා කියලා කිව්වා. එතකොට දැන් ළඟකදී ඔය වගේ ගර්ල්ස් පස්සෙන් ඇවිල්ලා ඔයාලා මොකක් කරේ ඒ වගේ අත්දැකීම්? ගර්ල්ස්ලා කියන්නේ මට ළඟදී වුණා ලොකු කරදරයක් කියන්නේ ළඟදී කියන්නේ ඒක ටික පොඩි කාලේ මට වයස කියන්න අමාරුයි. මම බස් එකේ යද්දී ඒක ආන්ටි කෙනෙක් හරි මට මේ කියන්නේ ලැජ්ජයි ඇත්තරම වෙනවනේ මේක නොගී කතාවෙන්ද මට කියන්න වෙනවා. මම බස් එකේ යද්දී
आंटी के निकाल मगे लगे इंदा गत्ता मम गए पेटावल मम अन्नी वे आंटी माते खता कर मम्मी मेम मेम गए हम आंटी के निकल बस मैं फोन दिना मम्मी दस पूगा चल इध मंको हरी फोन दिनाको आप गिदर अंकिया सो ममत यदर पड़ी इंदी ममत गिदर गिया गिया पास मटको इनके मट तेग तीर मम इन पार्टी आंटी आवा टवल 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 इट पास मट करगण तू मम इक पड़ी का दिन मत तेरु मे इट पास आंटी मगे एम एलुआ इवे दीवा पड़ी का इट बस आंटी आलू तुंदे गुतावा इधक पड़ा इंस्टाग्राम गर्ल नंबर चैट करा इट बस हूं कथा कर प्ले बॉय थी सो मम कथा करे अम्म दस कथा करो मेम अभी वेदगा पाउल इन मेम कि मूत बैंड मंको आगे पाउल अरे वेदगा मेम गिरी मंगे दिन कचल अंतिम लुक मारदी म्यूजि वीडियो तीना अभी अब क्यारोगे बाइन से अलु सिंधु अकिना अभी आल बल आम फुल लेट्स गेट इट तीनों दाने गाने ते कॉट गड़ा गर्ल्स ला वाट मार क्या मत तील वही मैं इच्छर गर्ल्स आगे पास सेंगे एक अन्य मेहमा ही दिंग दें अभी क्या रोके वाले हम कि आम गोड़ा एक अन्य रिच मैन्स लाए ना एक अन्य बॉस ला ये तो गोड़ा मंत्री वरु ये तो गोड़ा बिजनेस करने का टी दिंग इकोलोन बाकी इकोलोन दिंग प्ले गान पर टू मिनट्स आगे तो बट मट पैदे आके तो श्रीलंका मगे सिक्स इंचस इधी मट ओन वेड पुलवा मट इन रेपे कुना पैदे कहीं पुलवा ओन वेड के पद पैदे कथागर रीते ಕತಾಗರ ನಿಕ ಹೊಂದಾಯಿ ಹರಿ ಗರ್ಲ್ಸ್ ಎನ್ನೇ ಹೇತೋ ನಿಸ ಐ ಥಿಂಕ್ ಗರ್ಲ್ಸ್ ಹಮೋಮ ದನ್ನವದೇ ರೀಸನ್ ನಿಕ ಓಯಾಗೆ ಏ ನಿಸಾ ದೆನ್ನೆ ಯಾಕೆ ವೆನ ದೇಕಟ ನೆಮೆ ವೆನ ದೇಕಟ ಕ್ಯಾನ್ನೆ ತವ ಓಗೊಳ್ಳು ದನ್ನೆದಿ ಕಲ್ಚರ್ ಎಕಕ್ ತಿನೋ ಕೊಲಂಬೋಲ BDSM ಗಿರಾ ಯಾಕೆನ್ನೆ ಏಕ ಅವಿಲ್ಲ ಸೆಕ್ಸ್ ವಲ ವೆನಮ ಪೆತ್ತಕ್ ಏಗೆದಿ ಯಾಕೆನ್ ಮಮ ಗೋಡಕ ಆಸೆ ಈ ವಿದಿಯಡ ಯಾಕೆನ್ನೆ BDSM ಕ್ಯಾನ್ನೆ ತಮಂಗೆ ಗರ್ಲ್ ಫ್ರೆಂಡ್ ಯಾಕೆನ್ನೆ ಉಪರಿಮ ವದ ದೆನೋ ಮಟ ಓಕ ಪುರುದು ಕರೆ ಅಪೇ ಅಕ್ಕ ಕೆನೆಕ್ या मट मंचु दाला कसयाक दीला मट गहन गीला इवागे हार्ड प्ले कर मट की दुने BDSM कलचे गुड़ कटी दें मम की ट्राई कल बाहर गीला ఓయా హమతిస్సేమ కథా గన్న క్లబ్ క్లబ్స్ గన కరోకే గన ఓయా ఏవట ఇకెన గొడక్ యాన కెనెక్ ద నార్మల్లీ ఇకెన మేమై మమ నైట్ లైఫ్ గొడ గొడక్ ఇంప్రూవ్ ఇదోర్ మగే ఆలు గొడక్ ఇన్ని కరోకే గర్ల్స్ లా ఇదోట మమ యాలత్ ఎక తమై గొడక్ కల అర టైం పాస్ కరన్నే ఇది మేమై ఇది ఓకే డార్క్ సైడ్ ఏ ఉతిన సమార గర్ల్స్ లా దెన్ అలు దెన్ ఎల దిన ఐస్ క్రిస్టల్ మే డ్రగ్ ఏక అరగిన ఇకెన ఏమ నాస్తి వేన సెట్ ఏ ఉతిన ఇది అపి బలన్నే పులువన్ తరం ఏగొల్లం హదలా ఇవగే ఏగొల్లంటి కియలా ఓగొల్ల మేమ పావిచి కరన్నేపా మేమ మొకద ఏగొల్లం గన్న కట్టియ తమై గొడక్ మేమే ఏవట ఏగొల్లం పొలంబవన్నీ ఇది అపి కియన్నే ఓగొల్ల ఏగొల్లం పొడక్ రవట్టలా ఏగొల్లొత్ ఏ డ్రగ్ ఏ గన్న ఓగే పెన్నలా ఓగొల్ల ఏకిన్ పొడక్ అయిన్ వెన్నీ కిలాద మమ హమ్ వేలాయమ కియన్నే అపి కెల్లుంట కియన్నే ఓ సమాజ సేవే తీ దేనో అనివార్యం ఓయాట దై rap karala wa den kohomath famous girls age boys age athara oata mada gahana kottashayak innawada me oh yanne mage mage podi gahane dan madama thamai yanne mam padang gatta adi indala madama thamai mata yewwe idi apita awulanne facebook ege social media wala mada gahana katti elji dakka ma bro kiyana idin don't care oya me kalin kiwwa me 6 inches deyak gana oy girls awa age passen inne ekalu ඉතින් මොකක්ද ඔයා මීන් කරේ කියන්නේ? ඒ කියන්නේ දන්නේ නැති නිසා මං ආ මේමයි ඉතින් ගොඩක් ග්‍රවුන් ඒවා කෙට්ටු කරන්න පුළුවන්. මාතේවත් කෙට්ටු කරන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා හැමෝටම පිටින් නැති දෙයක්. ඉතින්
අපේ තාත්තගෙන් මට ඒක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හાર્ට් ප්ලේ කරන ඉඳ තමයි ගොඩක් කෙල්ල මට ආසයි. ඒතකොට BDSM කල්චර් එකත් මම ඉන්නේ ඉඳ තවත් මට ආසයි. මට විනාඩියක් දෙන්න. හලෝ බ්‍රෝ ආඩ මේ කැරි දෙක පික් කරලා තියෙන්නේ මේ ඔය ප්ලේස් එකෙන් ගන්න මේ කාපාකිගේ මොකුත් කුයිගේ මොකුත් ජෝගි දාන්න එපා මේ 2 hours තියාගන්න යවන්න ඊට පස්සේ ටක් ගාලා right මේ බොසාට කියන්න ටක් ගාලා යවන්න කියලා මේ right okay okay bro okay bye පොඩි මට සයිලන් කියන්නේ මගේ බිස්නස් වැඩ වලට පොඩ්ඩක් අමාරුයි වාඩ අවුලක් නැත්තම් මම මෙහෙම තියන්නද හරි I call said නෑ අයි හතට තමයි මේ වැඩක් තියෙන්නේ එතකොට තමයි පොඩ්ඩක් ඉන්න අවුලක් නැහැ මේ ඔයාට ඔය කෝල් එකේදී ඔයා කියන්නේ ඔයා බිස්නස් උත් කරනවාද මොනවා හරි ඔව් ඒ කියන්නේ මම ක්ලබ් කැරෝගේ බිස්නස් තමයි කරන්නේ ඒක මගේ සයිඩ් බිස්නස් එකක් විදිහට යන්නේ තව මගේ රූපලාවන්‍ය පිළිබඳ බිස්නස් එකක් කරනවා ඒකයි තව පොඩි වාහන බිස්නස් එකක් කරනවා ඒක තමයි මම කරන්නේ මගේ මේන්ලි යන්නේ ක්ලබ් ඇන්ඩ් කැරෝගේ බිස්නස් එක उदाहरण ඉතින් ඔහම තමයි යන්නේ තව ඉතින් කොල්ලෝ ඉන්නවා ඇති වෙන්න ඉතින් ඒගොල්ලොත් එක්ක සපෝට් එක යනවා කියන අර බාල්දිය දින සෙට් එකේ ඉතින් හැමදාම බාල් දින දින ඉතින් ඩෝන් කියයි ඒගොල්ලෝ තාම බස් එක යන සල්ලි හොයනවා අපි වාහනවල පිස්සු කෙල්ලනවා ඔය ටැටූස් ගහලා තිනවා මගේ ටැටූස් 23ක් විතර තියෙනවා 23ක් තියෙනවා ඔව් 23ක් යනවා ආසයිද ටැටූස් වලට නැත්නම් ඔව් මම ටැටූස් වලට ආසයි කියන්නේ මම තාම චූටි මට තාම 22යි මෙහෙමයි මගේ ටැටූස් කිව්වොත් මගේ ලේටස්ට් ටැටූ එක මම අද කරේ මෝනින් මේක කරේ ඔව් කද කරපේක ඔව් මේක කරේ විමුක්ති සම්පත් මහරගමින් එතකොට මගේ මෙතන දිනන ස්පොන්ජ් බොබ් එක ඒක කරේ මගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් අරුණ් නිලක්ෂි එතකොට මගේ ලෙග් එකේ දිනන යාම කරපු එකක් තව මගේ චෙස්ට් එකේ දිනන මේ ඩීකේ එක මේක කරේ ලංකා ටැටූස් එතකොට ඒකේ මේ තටු ටික ගැහුවේ ඩ්‍රීම් ටැටූ ස්ටුඩියෝ එකෙන් සෝ තව තියෙනවා මේ අතේ තව මෙතන මේ අතේ මෙතන දිනන කොළඹ सो मेरे थर्ड डाई मेरे दिन शुक्राणु टी रैप्ट मैं रोज टास मैं गिदर उदय करू මම කිව්වොත් ඔයාගේ ඇඟේ මොකක් කරේ ටැටූ එකක් ගහන්න කියලා ගහනවාද අනිවාර්යෙන් මොකද්ද ඩිසයින් එක කියන්නේ මම ඕන දෙයක් කිව්වොත් ඔයා ඕන දෙයක් ගහනවා ඕන දෙයක් ගහනවා මං කිව්වොත් so cute baby කියලා ගහන්න කිව්වා so cute baby කියලා මම මෙතන ගහනවා නෑනේ යා එහෙනම් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී අනිවාර්යෙන් බෑඩ් සිරාවඩ ආ ඉස්සරහට දැන් අපේ ෆීල්ඩ් එකට ගොඩක් රැප් ආටිස්ලා එනවලු තින් පොඩි කට්ටියක් දැන් රැප් කරනවා එයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකද්ද? එයාලට මම කියන්නේ කියන්නේ ඔයගොල්ලෝ සෝෂල් මීඩියා වල රැප් කරනට වඩා ඔයගොල්ලෝ කියන්නේ ලංකාවේ දැන් මේ දවස්වල ටිකක් අඩුයි ඒ වුණාට ඉවෙන්ට්ස් තියෙනවා හිප් හොප් ඉවෙන්ට්ස් ඒවයි වගේ ඔයගොල්ලන්ට ලයිව් පර්ෆෝම් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට තැනක් කියනවා දැන් මම ෆීල්ඩ් එකට ආවේ මගේ මම සෙල්ෆ් රැප් කළවත් එහෙම කිසිම දෙයකින් නෙමෙයි මම ආවේ මංගාව කිසිම සින්දුවක් තිබ්බේ නැහැ මම පර්ෆෝම් කරද්දි ස්ටේජ් එක මංගාව කිසිම සින්දුවක් නැහැ මම ෆ්‍රී ස්ටයිල් තමයි කරේ ඒනෝර දැන් මම ෆ්‍රී ස්ටයිල් කරන්නේ මම දැන් ට්‍රැපින් මම්බල් කරන්නේ ඉතින් මම එන කට්ටියට කියන්නේ ඕගොල්ලන්ගේ පාත් එකක් හදා ගන්න ඕගොල්ලෝ වෙන කාගේවත් පස්සේ දුවලා මේ සෙල්ලෙම ඉස්සරහට යන්න බෑ එනවා අනිවාර්යෙන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී නළලේ අරක ගහගෙන එන්න නළලේ ගහපුවා මේදිද ඒක මයික වගේ උකුලේ ගන්න අපි එහෙනම් ඊළඟ අලුත්ම ප්‍රෝග්‍රෑම් එකකින් නොකී කතාවෙන් හම්බෙමු අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ඔයාලගේ යාළුවන්ට දැනගන්න බොහොම ස්තුතියි අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට yeah යන්න කොහෙද ගෙදර කමන් ඔයා ගිහලේ අද වයි හුත් නැ නැ කමන් වයි සබ් ෂෙප් ෂෙප් අවුලන්නේ ඔව් අවුලන්නේ හෙට ඕනේ අයියනේ කමක් නැහැනේ ඔයා ගිහින් අවුල නැද්ද ඔයා එන්ජොයි කරන්න යන ගමන් කාවා අවුල නැද්ද අවුල නැද්ද
යන්න පාසුද